බොහොම කෙලි පිළිගන්න ඔයාලා හැමෝම. අද අපි කතා කරමු මෙන්න මේ වගේ under water manipulation එකක් කරන විදිය. අද කතා කරමු ඒ ගැන. අපි එකටම කරන්න ඕනේ ඒකට අවශ්‍ය ෆොටෝ ටික Photoshop වලට open කරගෙන ඉන්න ඕනේ. මම මේකට use කරපු හැම ෆොටෝ එකක්ම upload කරලා link එක දාලා තියෙනවා පල්ලෙහා description එකේ. ඒකටම අපි photos ටික open කරගනිමු. ඒකට කරන්න පුළුවන් files යන්න open click කරන්න. නැත්තම් control o press කරන්න open වෙනවා. නැත්තම් මම එදා කිව්වා වගේ මේ මැද double click කරාමත් open වෙනවා. ඒකට මම open කරගන්නවා මම background image එක විදියට select කරගත්ත picture එක. මම ඒකට city එකක් තෝරගත්තේ. මම ඒක open කරගන්නම්. මේ ෆොටෝ එකකට තමයි මම කරන හැම manipulation එකක් කරන්නේ. ඒ වගේ මේක තමයි මගේ background image එක. ඊළඟට අපි ඉතුරු ෆොටෝස් ටිකත් open කරගමු. ඊළඟට මම open කරගන්නවා මේ man කියන image එක. මේකට මම already shadow එකක් add කරලා තියෙන්නේ. මම මේ upload කරපු ෆොටෝස් වලත් ඒ shadow එක තියෙනවා. Shadows සහ lighting effect ගැන මම පස්සේ video එකකින් කරන්නම්. දැනට මම මේ හදලා තියෙන image ටික use කරන්න. ඊළඟට අපි move tool එක select කරගෙන අපි මේ picture එක අපේ background image එකට දාගමු. Move tool එකෙන් විතරයි අපිට image එකක් move කරගන්න පුළුවන්. මේ ෆොටෝ එක add කරගමු. ඊළඟට අපි මේ image එක අපිට ඕන තැනට place කරගමු. හරි. දැන් මම මේ image එක close කරනවා. ඊළඟට මම open කරගන්නවා මගේ sky image එක. open කරගත්තා. ඒකත් මම move කරනවා මගේ image එකට place කරගන්න ඕන විදියට. ඊළඟට මම move tool එක select කරනවා මම මේ layer එක පල්ලෙහාට දා ගන්නවා මේ විදියට drag කරලා අතාරින්න. ඊළඟට අපි මේ අහස පේන area එක විතරක් select කරගන්න ඕනේ. ඒකට අපි දැනට මේ layer දෙක off කරගනිමු. ඊළඟට අපි මේ background image එක select කරන්න. ඔයාලා කැමති selection tool එකකින් මේ අහස තියෙන area එක විතරක් select කරගන්න. මම use කරන quick selection tool එක. ඒකෙන් ගොඩක් ඉක්මනට කරගන්න පුළුවන්. wow එකපාරයි. ඊළඟට sky image එක select කරලා ඒක eyeball එක දාලා on කරගෙන දැන් මේක මම select කරගෙන ඉවරයි. ඊළඟට පුළුවන් අපිට මේකේ mask එකක් දෙන්න. මෙතන බලන්න මේ layer palette එකේ අන්තිම නම තියෙනවා add layer mask කියලා. ඒක press කරන්න එකපාරක්. එතකොට පේනවා ඇති අර පරණ අහසට අපේ අලුත් අහස replace වුණා. ඊළඟට අපි දාගත්ත මේ man image එකත් open කරගමු. eyeball එක click කරන්න. හරි. මේ close කරගමු. move tool එක select කරගත්තා. දැන් මම මේ ප්‍රධාන image එක පොඩ්ඩක් පොඩි කරගන්න මොකද මේක ටිකක් ලොකුවට පේන්නේ. ඒකට පුළුවන් control t press කරලා free transform select කරගන්න. ඊළඟට shift එක press කරගෙන මේ විදියට පොඩි කරන්න. අපිට ඕන ගානකට. හරි. මට මේ ගාන ඇති. ඊළඟට මම මේක add කරගන්න clock image එක. ඒකත් open කරගන්න. ඒකටත් මම shadow එක add කරගෙන තියෙන්නේ. එක මූ ටූල් එක select කරගෙන දාගන්න අපිට ඕන image එකට. දාලා අපිට ඕන තැනට set කරගන්න control t press කරලා මූ කරක අපිට adjust කරගමු. මේ ගන්න ඇති. හරි. ඒකත් close කරගමු. ඊළඟට අපි පාවිච්චි කරමු අපේ word image ටික. මම image දෙකක් use කරනවා ඒකට. අපි ඒක open කරගමු double click කරලා. මට මේ image එකෙන් අවශ්‍ය වෙන්නේ මේ රැල්ල තියෙන විදිය ගන්න. හරි අපි ඒකත් මූ ටූල් එක පාවිච්චි කරලා අපි ෆොටෝ එකට ඇඩ් කරගමු. හරි දැන් පරණ image එක close කරගමු නේ. ඒක වලට පුළුවන් opacity එක අඩු කරලා දැන් බලන්න අපිට දාන්න ඕන තැන. මේ opacity option එකට ගිහිල්ලා ඒකව adjust කරගන්න සාමාන්‍යයෙන් පේන ගානකට ඟට අපි adjust කරගමු පල්ලෙහාට. හරි. මට මේ ගාන ඇති. ඊළඟට අපි මේ image එකේ මේ අහස තියෙන area එක අයින් කරගන්න ඕනේ. ඒකටත් පුළුවන් ඔයාලා කැමති selection එකකින් selection එකක් දාගෙන මේක අයින් කරගන්න. මම කලින් වගේම use කරන්නේ quick selection tool එක. ඊළඟට වැඩි කොටස hold එක press කරලා අයින් කරගමු. ඒක select කරගෙන ඉවරයි. මම මේකට feather එකක් add කරගන්න ඕනේ. ඒකත් ඔයාලට පුළුවන් right click කරලා feather click කරන්න. මම දැනට එකක් දාගන්නවා. මම මේකටත් mask එකක් add කරගන්නවා. නැත්නම් ඔයාලට පුළුවන් නිකන් delete කරන්න. keyboard එක delete press එකෙන් මේක අයින් වෙනවා මේ විදියට. නමුත් මට පස්සේ adjustment කරගන්න ඕන නැති මට ඒ විදිහට කරගත්තොත් බෑ. ඒක හින්දා මම මේකට mask එකක් add කරගන්නවා. mask එකක් add කරගන්නවා නම් මම එකට මේක selection එක inverse කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් control shift i press කරලා selection එක inverse කරගන්න. ඊළඟට මේකට add කරගන්න මම ඉස්සෙල්ලා කිව්ව වගේ layer palette එකේ තියෙන add layer mask කියන එක
හරි දැන් ඔයාලට පේනවා ඇති ලස්සනට මේක සිලෙක්ට් වුණා දැන් මේක ඔයාලට පේනවා ඇති මෙතන මේ වැඩි පටියක් ගිහින් තියෙනවා ඒකට ඔයාලට පුළුවන් බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා බ්ලැක් සිලෙක්ට් වෙලා තියෙන ෆෝග්‍රවුන්ඩ් කලර් එක විදියට මොකද ක්වික් මාස්ක් එකේ තියෙන විශේෂම දේ තමයි සුදු කියන්නේ පේනවා කළු කියන්නේ පේන්නේ නැහැ ඒ කියන්නේ අපි බ්‍රෂ් එකේ කළු සිලෙක්ට් කරගෙන අපි මේක මකා ගමු අපිට අවශ්‍ය නැති ටික හරි ඒකත් හරි දැන් අපිට මේ ලේයර් එකේ අර රැල්ලෙන් පල්ලෙහා කොටස විනිවිද පේන්න ඕනේ. ඒකට ක්‍රම කිහිපයක් තියෙනවා. මම යූස් කරන්න හදන්නේ බ්‍රෂ් එකේ ඔපැසිටි එක අඩු කරලා ඉරේස් කරන ක්‍රමය. ඒක ගොඩක් ලේසි. ඔයාලා බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගෙන මොකද මම මේකට දැන් මාස්ක් එකක් ඇඩ් කරගෙන තියෙන්නේ. මට මාස්ක් එකේ ඉරේස් කරගන්න ඕනෙ හින්දා මම මේකේ බ්‍රෂ් එකේ තියෙන ඔපැසිටි එක අඩු කරලා මම මේ වැඩේ කරනවා. ඔයාලට පුළුවන් බ්‍රෂ් එක සිලෙක්ට් කරගෙන ඒකේ උඩ තියෙනවා ඔපැසිටි කියලා ඔප්ෂන් එකක්. ඔයාලට පේනවා ඇති මවුස් එක තියෙන තැන. ඔපැසිටි එක අඩු කරගන්න 100ට 100 තියෙන්නේ. ඒක මම දාගන්නවා 100ට 40ක් වගේ. ඊළඟට මට ඕන නැති ඒරියා එක මම මේ විදියට ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ඉතින් ලස්සනට මේක අයින් වෙනවා. දැන් ඔයාලට පේන ඇති ගොඩක් පහසුවෙන් අපිට මේක විනිවිද කරගන්න පුළුවන් වුණා. නැත්තම් අපිට කරන්න පුළුවන් ඉස්සෙල්ලා වගේම අපිට අර රැල්ලි සිලෙක්ෂන් එක විතරක් ඒ පටිය අරගෙන ඒකත් මම ඔයාලට කියලා දෙන්නම්. මේක අන්ඩූ කරගමු මේ විදියට තියෙන්නේ ඊළඟට අපි සිලෙක්ෂන් ටූල් එකක් යූස් කරලා මේ සිලෙක්ෂන් එක දාගමු පල්ලෙහා කෑල්ල මේකත් අපි සිලෙක්ෂන් එක ඉන්වර්ස් කරගමු කන්ට්‍රෝල් ෂිෆ්ට් අයි ප්‍රෙස් කරන්න ඊළඟට අපි අරගේ කොපියක් ගමු කන්ට්‍රෝල් ජේ ප්‍රෙස් කරාම කොපි වෙනවා දැන් ඔයාලට පේනවා ඇති අපි ඉරේස් කරපු ඒරියා එක නැවත ආවා අපිට මොකද අපිට උඩලයේකේ මාස්ක් එකක් නැති හින්දා අපිට ඒකට කරන්න පුළුවන් මම ගිය පාරත් කියලා දුන්නා ඕල්ට් එක ප්‍රෙස් කරගෙන මේ මාස්ක් එක ක්ලික් කරලා උඩ ලේයර් එකට අතාරින්න. දැන් ඔයාලට පේන්නේ නැති අර තිබ්බ ඒරියා එක එකෙන් අයින් වුණා. දැන් අපිට පුළුවන් මේ යට ලේයර් එක ඔපැසිටි අඩු කරගන්න. මෙතන. අපිට ඕන ගන්නට ඔපැසිටි එක හදාගන්න පුළුවන් එතනින්. ඊළඟට අපි මේ වතුර චුට්ටක් පස්සටත් ඇඩ් කරගන්න ඕනේ. අපි ඒකට මගේ අනිත් බෝට ඉමේජ් එකත් ඕපන් කරගමු. ඕපන් කරගන්නම්. මම මේක මේ විදිහට ඕපන් කරගත්තා ඊළඟට ඒකත් මම මූව් කරනවා අපිට ඕන පොසිෂන් එකට අපි ට්‍රාන්ස්ෆෝම් කරගෙන ඊළඟට මම මේ ෆොටෝ එක ඇඩ් කරගන්න මේ මිනිස්සෙගේ පිටිපැස්සට අපිට පුළුවන් එකට මේ ලේයර් එක ක්ලික් කරලා මිනිස්සෙගේ පිටිපැස්සට ලේයර් එක ඇදලා දාන්න මවුස් එක මේ වගේ ක්ලික් කරගෙන පල්ලෙහාට ඇවිල්ලා අතාරින්න දැන් ඔයාලට පේනවා දැන් වතුර තියෙන අපි මේ මිනිස්සෙගේ පිටිපැස්සේ ඒකෙත් තියෙන සුදු පාට ඒරියා එකක් අපිට ඒකත් අයින් කරගන්න පුළුවන් ඒකටත් අපිට පරණ ක්‍රමම් පාවිච්චි කරන්න පුළුවන් මාස්ක් එකක් යූස් කරගෙන මෙතන තියෙන මාස්ක් එක ක්ලික් කරගමු ඊළඟට බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගෙන අපිට ඕන නැති ඒරියා එක අයින් කරගමු මේ විදියට ඌප්ස් ඒක කරන්න කලින් ඔපැසිටි 100ට 100ක් කරගන්න මේ විදියට අයින් කරගමු ඊළඟට අපි කරන්න ඕනේ මේ මිනිස්සෙගේ ඇඟෙන් ඉස්සරහටත් මේ වතුර පේන්න ඕනේ. ඒකෙන් ද ඒකටත් කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. අද මම ඒකට කරන්නේ මේ තියෙන මිනිස්සෙගේ ඉමේජ් එකට ලේ මාස්ක් එකක් ඇඩ් කරලා ඕන නැති ඒරියා එක අයින් කරගන්නවා. ඒක කොටක් ලේසි. ඒකට අපි සිලෙක්ට් කරගමු මේ මෑන් ලේයර් එක මේ විදියට. ඊළඟට අපි ඒකට මාස්ක් එකක් ඇඩ් කරගමු. මාස්ක් එකක් ඇඩ් කරලා හොඳට zoom කරගෙන අපිට පේන්න ඕන නැති ඒරියා එක අපි කළු පාටින් පේන්ට් කරගමු. මේ විදියට අපි කරගමු. ඒ වගේම මේ ක්ලොක් එකටත් ඒ විදිහටම කරන්න පුළුවන්. ක්ලොක් ඉමේජ් එක සිලෙක්ට් කරගන්න. ඊළඟට ඒකට මාස්ක් එකක් ඇඩ් කරන්න. බ්‍රෂ් ටූල් එකෙන් අපි ඕන නැති ඒරියා එක අයින් කරගමු. දැන් ඔයාලට පේනවා මේක ගොඩක් ලස්සනට දැන් ගොඩක් වැඩි ඉවර වෙලා තියෙන්නේ. ඊළඟට අපි මේකට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ලයිට් ටැග් ඇඩ් කරගමු. ඒක අපිට කරගන්න පුළුවන් නේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකකින්. එකටම මූ ටූල් එක සිලෙක්ට් කරගන්න. ඊළඟට උඩම ලේයර් එක ක්ලික් කරලා අපි ඒකට යන නිව් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් ග්‍රේඩියන්ට් කියන එක. ග්‍රේඩියන්ට් එකට ගිහිල්ලා මේ ලීනිය කියන තැන රේඩියල් දෙන්න. ඊට පස්සේ මේක ග්‍රේඩියන්ට් කියන තැන, ඒ කියන්නේ මෙතන කළුයි ට්‍රාන්ස්පරන්ට් කලර් එකක් තියෙන්නේ. මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා අපිට ඕන කලර් එක දෙන්න පුළුවන් මෙතන. මෙතන මම තෝරනවා දැනට කහ පාටක්, කහ පාටක් ඊළඟට ඈතට වෙන්න ටිකක් තැඹිලි පාටක්. මේ වගේ ඊළඟට අපිට ඕන ඒරියා එකට ගිහිල්ලා මේක තියාගමු මේ වගේ. ඊළඟට ඕකේ ප්‍රෙස් කරන්න. දැන් ඔයාලට මේක මූ ටූල් එකෙන් සිලෙක්ට් කරගන්න බෑ කිසිම විදියකට.
අපිට මේකේ ආයි පොසිෂන් එක මාරු කර ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මේ ලේ පැලට් එකේ මෙතන මේ ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එක සිලෙක්ට් කරලා මෙතන කළු පාට බොක්ස් එක ඩබල් ක්ලික් කරන්න ඊළඟට මේ gradient fill new dialog box එක එනවා ඊට පස්සේ අපිට පුළුවන් light එක ඕන තැනට adjust කරගන්න මේ බලන්න මේ විදිහට මට මේ ගන්න ඇති just okay කරන්න අපි මේකේ blending mode එක screen විදිහට දා ගන්නවා ඊළඟට ඒක opacity පොඩක් අඩු කරගමු දැන් මේකේ light එකත් ගොඩක් දුරට ඉවරයි දැන් මේකේ photos වල තියෙන්නේ colors එක එක tones වලින් අපිට මේක ඔක්කොම එක tone එකක් කරගන්න පුළුවන් අපි මේ photoshop වල තියෙන color lookup කියන එකේ මොකද කිසිම third party filter එකක් නෙමෙයි layer palette එකේ නෙමෙයි adjustment click කරන්න ඒකේ තියෙනවා මෙතන color lookup කියලා ඒක press කරන්න ඊළඟට අපිට කැමති color code එකක් මෙතනින් දාගන්න පුළුවන් ඔයාලා නිකන් මෙතන select කරගෙන ඔයාලා කැමති විදිහට මෙතනින් පල්ලෙහාට යන්න ඔයාලා ගොඩක් ආස එක එක ක්‍රම තියෙනවා අපිට පුළුවන් මෙතනින් ගොඩක් ලස්සන කලර් ඉෆෙක්ට් එකක් තෝරගන්න. ඔයාලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න ඔයාලා කැමති එක, කියන්නේ ෆොටෝ එකකට හරියන එක තියෙනවද කියලා. බලමු. ඔව් මට මේක හොඳයි. අපි ඒකේ ඔපැසිටි ටිකක් අඩු කරගමු. ඔයාලට මේ ෆිනිෂින් එකත් මදි වගේ නම් අපිට පුළුවන් කර්වස් ඇඩ්ජස්ට්මන්ට් වලින් අපිට ඕන කලර් අඩු වැඩි කරගන්න. ඒකෙත් මම උදාහරණයක් දෙන්නම්. අනි මැජස්මන්ට් ලේ ක්ලික් කරන්න ඊළඟට කර්වස් යන්න ගිහිල්ලා අපි බලමු රෙඩ් එක ටිකක් අඩු කරලා ග්‍රීන් ටිකක් වැඩි කරගෙන බ්ලූ ටිකක් හදාගමු මේ වගේ ඕකේ ප්‍රෙස් කරන්න දැන් මේක වැඩ බොහෝ දුරට ඉවරයි මේට අමතරව ඔයාලට third party filter එකක් use කරලා color adjust කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් Adobe වල තියෙන camera raw filter එකට ගිහිල්ලා adjust කරගන්න පුළුවන්. මම හසයි මේකට කළු vignette එකක් දාගන්න. ඒක අපිට කරන්න පුළුවන් new layer එකක් ගන්න. Control Shift N press කරාමත් new layer එකක් එනවා. New layer එකක් open කරලා marquee tool එකෙන් අපිට ඕන area එක select කරගන්න මේ විදිහට. මේ වගේ. ඊළඟට අපි මෙතන තියෙන විදිහ select and mask කියලා ඒක click කරන්න. එතනට ගිහිල්ලා feather එක අපිට ඕන ගානකට හදා ගන්න පුළුවන් මේ විදියට. හදලා okay press කරන්න. ඊළඟට මේකේ selection එක inverse කරගන්න control shift i. ඊළඟට අපි මේකට කළු පාට පුරව ගන්න ඕනේ. ඒකට ගොඩක් speed method එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට keyboard එකේ control එක press කරගෙන back space එකක් press කරන්න ඒ වෙලාවෙම. එහෙම කරන්න කලින් ඔයාලා එකටම බලන්න ඕනේ මෙතන background color එක blackද තියෙන්නේ කියලා. මෙතන සුදු වුණොතින් අපිට ෆිල් වෙන්නේ මේක සුදු විදියට බ්ලැක් වුණොතින් බ්ලැක් විදියට ෆිල් වෙනවා කන්ට්‍රෝල් එකයි බෑක් ස්පේස් එකයි ක්ලික් කරන්න දැන් මේක ගොඩක් ස්පීඩ් එකට ෆිල් වුණා ඊළඟට කන්ට්‍රෝල් D ප්‍රෙස් කරලා මේක D සිලෙක්ට් කරගන්න දැන් මේක කළු වැඩි වගේ නම් අපිට පුළුවන් ඔපැසිටි වලින් මේක ඇඩ්ජස්ට් කරගන්න අපිට ඕන විදියකට කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා අපිට ඕන විදියකට හදා ගන්න පුළුවන් අපි මේක ගොඩක් ඉක්මනට මේ ඉමේජ් එක හදාගත්තා මේක මම ඔයාලට මේකක් කරන්නේ කොහොමද කියලා සිම්පල් මෙතඩ් එකක් විතරයි මම කියලා දුන්නේ මේක ගොඩක් ඇඩ්වාන්ස් ලෙවල් වලට යන්නත් පුළුවන් තව සුභාරංචියක් තියෙන ඔයාලට කියන්න මොකද ගිව්වේ එකට අවශ්‍ය කරන සේරම දේවල් මම දැනට ලෑස්ති කරලා තියෙන්නේ ගිව්වේ එකට ඇප්ලයි වෙන විදිය මම ගිව්වේ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා ඔයාලා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා red button එක press කරලා subscribe කරගන්න ඒ වගේම bell button එකක් press කරගන්න අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට update එකක් ගන්න මොකද giveaway එකට apply වෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාලා subscribe කරලා ඉන්නම ඕනේ. තවත් මේ වගේ Photoshop tutorial එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.